පීම හංස මාලිකේන නම නිතරම වගේ කාගෙත් මුවෙන් නැගෙන වචනයක්. ඇය විවිධ කතා හලහා කාගෙත් කතා බහට ලක් වෙන චරිතයක්. ඒ වගේම ඇය මවක්. ඇය සංවාදයකට එක් වෙමින් පළ කර අදහස් කීපයක් තමයි මේ. සම්පූර්ණ නම පියුමි හංසමාලි ගෝමස්. සමාජයේ අම්මල ගත්තහම ඔබ ඉන්නේ මොන වගේ තැනකද? අම්මල ගත්තොත් එක එක විදිහයි. හැම අම්ම කෙනෙක්ම දරුවන්ට ආදරෙයි. ඒ වගේම මමත් ආදරෙයි. මම ජීවිතේ විඳින කෙනෙක්. මම මගේ දරුවට හොඳ මවක්. ඒ වගේම මම හරිම ෆනි කැරක්ටර් එකක්. ඔබ රටේ චෝදනාවට ලක් වෙන කාන්තාවක්. කාන්තාවක් විදිහට ඔබ හරි කියලා හිතනවද? ලංකාවේ සංස්කෘතිය කියන දේ මම නැති කරන්නේ නෑනේ. මම කරන්නේ ෆැෂන්. මුළු ලෝකයක් කරන දේ. සමහර දේවල් වලට සංස්කෘතිය කියලා බදාගෙන ඉන්නවා. මම රැට ගොඩක් වෙලාවට බණ අහනවා. සමහර අය කියනවා පන්සලකට යනකොට පුදුම ලස්සනට ඇඳගෙන යනවලු. අපේ මිනිස්සු හදාගෙන තියෙනවා සුදු ඇඳගෙන යන්න. ඇයි පන්සලටත් සුදු ඇඳගෙන යන්නේ? මම විතරක් මේක කරනවා නම් ලස්සනට ඉන්න ගොඩක් අම්මලා මේ විදිහට ෆැෂන් කරනවා. බලාගෙන ඉන්න බැරි අය තමයි මඩ ගහන්නේ. මගේ මතය මේකයි. මම දැනගන්න කැමතියි ඔයා බුද්ධාගමේ දැඩි ලෙස අදහන්නේ මොනවා ගැනද කියලා. මෙහෙමයි, මම පන්සල් ගියා, දහම් පාසල් ගියා. මම මගේ ජීවිතේ පින්දහම් කරනවා. මට පුළුවන් දේ කරනවා. මම හැම ආගමක්ම අදහනවා. පොයට සිල් ගන්න යන්නේ නැහැ මම. පුළුවන් විදිහට මම පන්සල් යනවා, ඒ වගේම පල්ලිත් යනවා. ආදරේ මොන වගේද? ආදරේ කියන්නේ මම හොඳටම විඳ දෙයක්. දැන් මම ඒක අයින් කරලා තනියම ඉන්න කෙනෙක්. ආදරේ ගැන මගේ ජීවිතේ ලොකු කලකිරීමක් තියෙනවා. ආදරේ කියන්නේ බොරුවක්. මම මගේ මැරේජ් ලයිෆ් එකේ හිටියෙත් අවුරුද්දක් පමණ කාලයක් විතරයි. එෆියාස් නම් තිබිලා තියෙනවා. මම දැන් මගේ දරුවට විතරයි ආදරේ කරන්නේ. ඇඟ විකුණන වෘත්තිය දකින්නේ කොහොමද? මම ගොඩක් රටවල් වලටත් ගිහින් තියෙන කෙනෙක්. මම ගොඩක් දේවල් අහලා දැකලා තියෙනවා. ලංකාවේ මම දැක්කා ආටිස්ලා කියනවා මේ දේ නීතිගත කරන්න කියලා. මම ඒක අනුමත කරන්නේ නැහැ. ගැහැණියක් හස්බන්ඩ් කෙනෙක් නැතිනම් ජොබ් එකක් කරන්න පුළුවන්. එයාලා හොයන්නේ ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම. ජීවිතේ පෙර කරපු පව් අනුව ලියවිලා තියෙන දෙයක් නම් ඒක නවත්ත ගන්න බැහැ. ඒත් මේ ආත්මෙදි පින් කළොත් ඒ වගේ රස්සාවල් නොකර හොඳ දේවල් ලැබෙයි. ඔයා ඇඟ හදලා තියෙන්නේ සිංගප්පූරු ගිහින් කියන එක ඇත්තද? සල්ලි තියෙනවා නම් ලස්සන ඇඟවල් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ළමයි හම්බුනාම අම්මලා පෙනුම අඩු වෙනවා. ඉතින් අපිට සල්ලි තියෙනවා නම් ඒ දේවල් හදාගන්න පුළුවන්. ලස්සන වෙනවා කියන එක හීනයක් නෙමෙයි. මට ඇඟිලි දිගාරින කාන්තාවන්ට මම කියනවා ඒ අයට මම උත්තර දෙන්න කැමති නැහැ. මගේ විදිහට ඇඟ හදාගන්න ආසයි නම් මම කියන්නම් කරන විදිහ. එයාලට නැති දේ මට තියෙන එකට එයාලා ඊරිසියා කරනවා. මම යාළුවොත් එක්ක ක්ලබ් යනවා. මම හරි ෆන් එකේ ඉන්න කෙනෙක්. අම්මා කියන්නේ නැද්ද හොඳ කෙනෙක් බලලා කසාද බඳින්නේ කියලා? මගේ හිම අදහසක් නැහැ. ඒත් අම්මා නම් එහෙම කියනවා. මම ලංකාවෙන් යන්නේ ඉන්නේ. මම සිංගල් මාම් කෙනෙක්. මම ආසයි ආයි මැරි කරලා දුවෙක් හදන්න. එයා කවදා හරි තනි වෙන්නේ නැහැ. එතකොට පුතාට නංගි කෙනෙක් ඉන්නවා. මම මැරි කළත් ලංකාවේ කෙනෙක් නම් මැරි කරන්නේ නැහැ.